ලාවට මතකයි තමුසේ අම්මගේ බඩේ ඉද්දී අම්මගෙන් අහනවා, අම්මේ කවද්ද මට සෙල්ලම් කරන්න මල්ලි වෙක්කන් එන්නේ කියලා. අම්මා තමුසේව ගෙදර ගෙනාවම අම්මා නැති වෙලාවට තමුසේව ලාවට කෙනිත්තුවේ රිද්දන්න නෙමේ, තමුසේව කොහොම හරි ඇහැරවගෙන සෙල්ලම් කරන්න. ටික ටික තමුසේ ලොකු වෙද්දී අම්මා මට වඩා තමුසේට ආදරෙයි කියලා අම්මා එක්ක මං රණ්ඩු වෙද්දී මතකද, තමුසේ තවත් අම්මාස්සට තුරුල් වෙලා මගේ ඇස් වලින් කඳුළු එනකම්ම මාව තරහ ගැස්සුවා. ඊට පස්සේ හිතේ හැටියට මං තමුසේට ටොකු දුන්නා. අම්මා ඉන්න තැන චණ්ඩියා වුණාට තාත්තා ඉද්දී තමුසේගේ මූණ මතක් වෙද්දී දැනටත් හිනා යනවා මට. පොඩි කාලේ තමුසේ මගෙන් ඇඟේ කටු ටික කුඩු වෙනකන් ගුටි කන්න ඇති. පස්සේ අපි දෙන්නම ටික ටික ලොකු වෙද්දී මං තමුසේට මල්ලි කියපු දවස් ඇත්තේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් වෙන්න ඕන. මෝඩයා, මෝඩි, හරකා, හරකි, බූරුවා, බූරිච්චි වගේ ලස්සන සත්තුන්ගේ නම් දෙපැත්තට මාරු වෙද්දී අම්මට කියලා කටවල් දෙකේ මිරිසුලා ගත්ත දවස් අනන්තවත් ඇතිනේ. තමුසේව ඉස්පිරිතාලෙන් මාරු වෙලා අරන් ආවා කියද්දී තමුසේ ඇස්වල කඳුළු පුරවන් අම්මා ගාවට දූපැහැටි තාමත් මතක් වෙනවා. කාලයක් යද්දී අපිට නොතේරිම අපි ගොඩක් ලොකු වුණා. වයසින් මං ලොකු වුණත් තමුසේ ඇඟපතින් ලොකු වුණා. වෙනද මං තමුසෙට දුන්න ටොකු එක දෙක මං කද්දි මොකට තමුසේ මගේ මල්ලි වුණාද කියලා හිතුණු වාර අනන්තයි. අමාරුවෙන් අම්මා ෂේප් කරන් ගේන ෂැම්පු ක්‍රීම් තමුසේ මට හොරෙන් ගාලා ඉවර කරද්දි ඇති වෙන ලෝක යුද්ධ කීයක් නම් අම්මා නිසා තුනී වෙලා යන්නේ නැද්ද? පොඩි කාලේ අයියෙක් නැහැ කියලා කොච්චර දුක් වුණත් තමුසේ ලොකු වෙද්දි හිතුණා තමුසේ මං ගැන මෙහෙම කේලම් අම්මට කියනවනම් අයියෙක් හිටියනම් කොහොමද කියලා. ඉස්සර ඉඳන් තමුසිට ඕනි වුණේ මාව ගෙදරින් යවා ගන්න. හැමදාම කිව්වේ අක්කේ තමුස ඉක්මනට යනවකෝ මට පාඩුවේ ගෙදරට වෙලා ඉන්න කියලා. මාත් ඒ වෙලාවට කිව්වේ ඔව් ඔව් මටත් ඕනි ඉක්මනට තමුසගෙන් ඈතකට යන්න කියලා. කාලය ගොඩාක් ගෙවිලා ගියා. එදා තමුසිටත් මටත් ඕනි වුණු දවස ඇවිත්. මතකද තමුස ඊයේ කිව්වා අම්මෝ හෙට ඉඳන් මට නිදහසේ ගෙදර ඉන්න පුළුවන් කියලා. ඒත් ඊයේ ඒක කියද්දි තමුසේගේ මූණේ තිබුණ හිනාව වෙනුවට අද තියෙන්නේ කඳුළු බං. අවුරුදු ගාණක් මංවත් තමුසේවත් නොදැන හිටිය අපේ ආදරේ අද මෙහෙම කඳුළු වලින් එළියට එද්දි ආයේ පොඩි දවසට ගිහින් තමුසේ එක්ක මෙහෙම රණ්ඩු නොවී ආදරෙන් ඉන්න හිතෙනව මගේ මල්ලි. කවදාවත් වචනෙන් නොකීව ආදරේ අද කඳුළු වලින් එළියට එද්දි පපුව පිච්චෙන වගේ වෙන්නේ අපිවත් නොදැන අපි දෙන්න අපිට කොච්චර ආදරේ කරලා ඇද්ද කියලා මතක් වෙද්දි මල්ලි. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම ලයික්, කමෙන්ට්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.